මීට කලින් කීප පාරක්ම ඉලෙක්ට්‍රික් කා ගැන මම කතා කරලා තියෙනවා. හැබැයි හැම එකකම පර්ෆෝමන්ස් ලෙවල් තිබුණේ සෑහෙන ඉහළ තැනක. ඒ වගේ මිල ගන්නොත් තිබුණේ සෑහෙන ඉහළ තැනක. ඊට පස්සේ ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා මේ සාමාන්‍ය කෙනෙක්ටත් පාවිච්චි කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කා එකක් ගැන කතා කරන්න කියලා. අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිනදා ජීවිතේට ගැලපෙන. ඒ වගේම සාමාන්‍ය කෙනෙක්ගේ සාක්කුවටත් ගැලපෙන ඉලෙක්ට්‍රික් කා එකක් ගැන. මේ කායක ගැන දැනටමත් ඔය අහලා ඇති. ලංකාවේ පාරවල්වල දැන් මේ කාර් එක අපිට දකින්න හම්බ වෙනවා. මේක තමයි Nissan Leaf. බැලු බැලමට මේක සාමාන්‍ය හැෂ්බැක් කා එකක් වගේ විශේෂ පෙනුමක් මේකේ නැහැ. හැබැයි පල්ලෙහා බැලුවොත් එහෙම සම්පූර්ණයෙන්ම සීල් කරලායි තියෙන්නේ. එහෙනම් මේ කායේ ඩ්‍රැග් කෝෆිෂියන්ට් එක සාමාන්‍ය කාහිර වඩා සෑහෙන්න වැඩි වෙයි. මේක සයිලන්සර් එකක් නැහැ. ඒ හින්දා වට ඉංගියක් හම්බෙයි මේක ඉලෙක්ට්‍රික් කා එකක් කියලා. මේ වාහනේ ඉන්ටීරියර් දිහා බැලුවොත් එතනත් විශේෂත්වයක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන කා එකක් වගේම තමයි. පිටිපස්සේ සීට් එක නවල කාගෝ ස්පේස් එක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ඩිජිටල් ඩෑෂ්බෝඩ් එක. ඒකේ බැටරි ලෙවල් එක, වාහනේ එෆිෂියන්සි එක, ඒ වගේම රේන්ජ් එක බලා ගන්නත් පුළුවන්. මේ වාහනේ පදින අතර මේ රේන්ජ් එක ඩයනමිකලි කැල්කියුලේට් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. අපිට නිතරම ඕන වෙන කන්ට්‍රෝල් ස්විච් කීපයක් ස්ටීරින් වීල් එකට හයි කරලා තියෙනවා. සෙන්ටර් කන්සෝල් එකේ තියෙන GPS නැවිගේට් එකයි කායිකේ ඔඩියෝ සිස්ටම් එකයි. ඕගලන්ට මතකද Tesla Model S එකේ ෆ්‍රන්ට් හුඩ් එක ඇරලා බැලුවොත් මෙතන අපිට එන්ජින් එකක් දකින්න හම්බුන්නේ නැහැ. එතන තිබුණේ ෆ්‍රන්ක් එකක්. හැබැයි මේ වාහනේ ෆ්‍රන්ට් හුඩ් එක ඇරලා බැලුවොත් මෙතන ඇත්තටම එන්ජින් එකක් තියෙනවා. මේ එන්ජින් එක අපි සාමාන්‍යයෙන් දකින 4 සිලින්ඩර් පෙට්‍රල් එන්ජින් එකක් වගේම තමයි. රේඩියේටර් ෆ්ලූයිඩ් එක තියෙනවා. ඒ වගේම වින්ස්ක්‍රීන් එකට වතුර දාන්න තැන තියෙනවා. පවර් ස්ටියරින් තෙල් දාන්න තියෙනවා. බ්‍රේක් ඔයිල් තියෙනවා. සාමාන්‍ය බැටරි හිකුත් තියෙනවා. ඒ වගේම කෑම් ෂාෆ්ට් එකේ කවර් එක වගේ හිකුත් තියෙනවා. හැබැයි මේ එන්ජින් එක කිසිසේත්ම පෙට්‍රල් වලින් නෙමෙයි වැඩ කරන්නේ මේක සම්පූර්ණයෙන් වැඩ කරන්නේ විදුලි බලයෙන්. මේ වාහනේ බැටරිය කිලෝවොට් පැය 24ක් වෙනවා. මේකේ තියෙන ලිතියම් අයන් සෙල්ස් 192ක්. මේක තියෙන සීට් එක යට එහිඳ වාහනේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එකත් පහළට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දාම ස්ටැබිලිටි එකත් වැඩි වෙලා තියෙනවා. මේ බැටරි එක සෑහෙන ඩියුරබල්. අවුරුදු 10ක් තිස්සේ පාවිච්චි කරත් මේ බැටරියේ ඔරිජිනල් කැපැසිටි එකෙන් අඩු වෙන්නේ 20ක් වගේ ප්‍රමාණයක් විතරයි. මේ වාහනේ ඉස්සරහ තියෙන සාමාන්‍ය 12 වෝල්ට්ස් බැටරි එකකුත් මේ බැටරි එක පාවිච්චි වෙන්නේ මේ කා කම්පියුටර් එකකට, කා ඔඩියෝ සිස්ටම් එකකට, ඒ වගේම හෙඩ්ලයිට්ස් වලට. මේ බැටරි එක චාර්ජ් කරන්න රියර් ස්පොයිලර් එකේ තියෙන පොඩි සෝලා පැනල් එකකුත්. මේ වාහනේ තියෙන ෆ්‍රන්ට් මවුන්ටඩ් ඉලෙක්ට්‍රික් මෝටර් එක. ඉස්සරහ හුඩ් එක ඇරියට පස්සේ අපිට දකින්න හම්බ වෙන ඕවර්හෙඩ් කෑම් ෂාෆ්ට් එක කව එකක් වගේ එකක්. ඒක යට තමයි මේ මෝටරේ හයි කරලා තියෙන්නේ. මේක අශ්වබල 110ක්. මේක පාවිච්චි කළ මේ වාහනේට පුළුවන් පැයට කිලෝමීටර් 150ක් උපරිම වේගෙන් යන්න. ඒ වගේම 0 to 60 ඇක්සලරේෂන් ටයිම් එක තප්පර 9.9ක්. සාමාන්‍ය ඩ්‍රයිව් එකකට මේක හොඳටම ප්‍රමාණවත්. මේක ඉලෙක්ට්‍රික් කා එකක් හින්දා ඇක්සලරේටර් පැඩල් එකේ රෙස්පොන්සිව්නස් එකත් සෑහෙන හොඳ තැනක තියෙයි. මේ වාහනේ ඉස්සරහ තියෙන චාර්ජින් පෝට් දෙකක්. එකක් තියෙන ඔන්බෝඩ් චාර්ජරකට, අනිත් එක තියෙන පබ්ලික් ක්වික් චාර්ජරකට. ඔන්බෝඩ් චාර්ජර් එක පාවිච්චි කරලා මේ වාහනේ පැය 8කින් සම්පූර්ණයෙන්ම චාර්ජ් කරගන්න පුළුවන්. පබ්ලික් ක්වික් චාර්ජර්ස් ලංකාවේ තාම අපිට දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි එහෙම එකක් තිබුණොත් විනාඩි 30ක් ඇතුළත මේ බැටරියකින් 80%ක් චාර්ජ් කරගන්නත් පුළුවන්. මේ විදිහට බැටරියක සම්පූර්ණයෙන් චාර්ජ් කරගත්තට පස්සේ කිලෝමීටර් 120ක දුරක් යන්න මේ වාහනයට පුළුවන්. වාට හිතේ මේක ප්‍රමාණවත් නැහැ කියලා. හැබැයි ගොඩක් නගරබදව ජීවත් වෙන අයට එදිනෙදා පාවිච්චිට මේක හොඳටම ප්‍රමාණවත් වෙයි. මේ වාහනේ එකපාරක් චාර්ජ් කරන්න නම් විදුලිය එකක් ගන්නයි. ඒ වගේ මේකේ මේ වාහනේ යන දුරයි අරගෙන කැල්කියුලේට් කරලා බැලුවට පස්සේ 1 කිලෝමීටරයකට වියදම රුපියල් 3කටත් අඩුයි. මේ තරම් ලාභදායක විදිහට අපිට මෝටර් බයික් එකකින්වත් යන්න බෑ. ඒ වගේම ඕගලන් ගෙදර තියෙන සෝලා පැනල් එකකුයි, ඒ වගේම net metering system එකකුයි එක පාවිච්චි කරලා මේ වාහනේ සම්පූර්ණයෙන්ම නොමිලේ චාර්ජ් කරගන්නත් ඔයාලට පුළුවන් වෙයි. මේ වෙනකොට ලංකාවේ කා මාකට් එකේ තියෙන රීකන්ඩිෂන් Nissan Leaf එකක් ඊට සමාන කුඩා කා එකක් ගන්න මිලට මිලදී ගන්න ඔයාලට පුළුවන් වෙයි. මේ වගේ කා එකක් දැනටම පාවිච්චි කරන ඔය එක්ස්පීරියන්ස් එකත් අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේ මේ ගැන ඔයගොල්ලෝ දන්න දේවල්, ඔයගොල්ලන්ට හිතෙන දේවල් අපිට කතා කරන්න පුළුවන් පල්ලෙ හැතින කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයගොල්ලන්ට මාත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් Twitter එකෙන්, Facebook එකෙන්, වගේම Google Plus වලින්. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techcrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.